සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න ජීවිතය වෙනස් කරගන්න පියවරක් ඉදිරියට පියවරක් ඉදිරියට සලංගල සද්දයක් එනවා නංගි කට අරගෙන ඇස් ලොකු කරගෙන එතනම බිම පිඟානේ කෑලි විසිරිලා ඒත් එක්කම නංගිගේ අයියා මෙහෙම කියනවා ඇහෙනවා අම්මේ මෙන්න නංගි පිඟාන බින්දා ඔබටත් ජීවිතේ කවදාක හෝ මෙසේ වෙලා ඇති හෝ ඔබත් ජීවිතේ කවදාක හෝ මෙසේ කියා ඇති අපිට පුංචි කාලේ ඉඳන් භාෂාව උගන්වද්දී කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය ඉගෙනුව නේද මතකද අපි ඉගෙන ගන්න ඕනේ ඒවා ජීවිතයට ආදර්ශ කරගන්න දැන් මේ සිද්ධියේදී ඇත්තටම පිඟාන බින්දද පිඟාන බින්දුනද නංගි පිඟාන අරන් පොළවේ ගැහුවා නම් නැත්නම් නංගි පිඟාන බිමට අතෑරියා නම් අන්න එතකොට නංගි පිඟාන බින්දා කියන කතාව හරි හැබැයි පිඟාන අතර ගනිද්දී ඒක බිම වැටුණා කියන එකයි බිම වැට්ටුවා කියන එකයි දෙකක් පිඟාන බින්දියාමට අදාළ ක්‍රියාව නංගි කළා නෙමෙයි චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලත් අපි ඉගෙනගෙන තියෙනවා දහම් පාසලේදී හැබැයි දහම් පාසලේ බුද්ධාගමටත් පාසලේ සිංහල භාෂාවටත් හොඳට ලකුණු ගන්න අයියා කියනවා නංගි පිඟාන බින්දා කියලා වැරදි නංගි අතින් පිඟාන බින්දුනා මේ වගේ දේවල් බොහොම පොඩියට හිතන්න එපා. ඇයි දන්නවද? මේ තමයි අපි බොහොම ඉක්මනින් අනකාමත වැරදි පැටවීමට අපේ ජීවිත හුරු වෙලා තියෙන තරම. මේ වගේ දේවල් වල අවසාන ප්‍රතිඵලය බොහොම බරපතලයි. අපි අතින් උනා නම් බින්දේ නැහැ පිඟාන වැටුණා. හැබැයි වෙන කෙනෙක් අතින් උනා නම් පිඟාන වැටුනේ නැහැ බින්දා. මනෝ පුබ්බංග මා ධම්මා. මනස සියලු සිතිවිලි වලට පෙරටුව ගමන් කරයි. බස් කාර්යයා බයිසිකල් කාර්යයව හැප්පුවා. මම ඇස් දෙකම දැක්කා. නෑ නෑ. ඔබ දැක තිබෙන්නේ බස් කාර්යයා අතින් බයිසිකල් කාර්යයව හැපෙනවා. හප්පනව නෙවෙයි. ගොඩක් තැන්වල අපි මෙහෙම හිතනවා. ඒ වැරදි සිතින් ටිකක් හිතලා අපි හදා ගන්න ඕනේ. සමාජයක් ලස්සන වෙන්නේ වැරදි කාරයට ඇඟිලි දික් කරුවම නෙවෙයි. එහෙම වැරදි අපි අතින් සිද්ධ වෙනවාද කියලා හිතලා අපි ඒවගෙන් ඈත් වුණොත් විතරයි. ඒ නායකත්ව පුහුණු උපදේශක උදයාදේ වමුල්ල. සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න. පියවරක් ඉදිරියට.